Welcome. Good morning, everybody. Application විකාශන සේවාව ඔබ දැන් සම්බන්ධ කරනවා. සංස්කෘතික ශික්ෂා පරිසහ digital television සම්ප්‍රාප්තිය ගාන්ත්‍රා දුවේ එළදක් කිමුලට. අපි හැමෝම දන්නවා ඕනෑම සිනමා කෘතියක හෝ රූපවාහිනී වැඩසටහනක නිර්මාතෘවරයා අධ්‍යක්ෂකවරයා බව. ඔහු නමින් එම කෘතිය ප්‍රකට වන බවත් අපි දන්නවා. ඒත් ඒ කෘතිය නැත්තම් අධ්‍යක්ෂකවරයාගේ සීනය සැබෑ කරන්න විශාල පිරිසක් කැපවෙනවා. පිටපත් රචනය, කැමරාකරණය, සංස්කරණය, ආලෝකකරණය, තාක්ෂණිකාංශය, අංග රචනය, පසුතල නිර්මාණ ක්ෂේත්‍රවල විශාල පිරිසක් මේ වෙනුවෙන් කැපවෙනවා. නමුත් ඒ අය ගැන කොහෙදිවත් කොතැනදිවත් කතා කරන්නේ නැහැ. මේකට හොඳ උදාහරණයක් තමයි ලංකාවේ ප්‍රථම පූර්ණ වශයෙන් පිටතර උගත කරන ලද ඒකාංගික ටෙලි නාට්‍ය මොකද්ද කියලා ඇහුවොත් පරාක්‍රම මංගා ඉස්සරහා ඉන්නවා. පරාක්‍රම නිර්යල්ල මහත්මයාගේ අබැද්ද්‍ය ටෙලි නාට්‍යය කියලා ඔබ හැමෝම දන්නවා. ඒත් කවුරුත් දන්නේ නැති වෙද්දී මේ සංස්කාරකවරයා කවුද කියලා. ඒ වගේම පරාක්‍රම නිර්යල්ල මහත්මයාගේ යසෝරාවේ ටෙලි නාට්‍යය ගැන ඇහුවොත් ඔබලා හැමෝම ඒ ගැන හොඳින් දන්නවා. ඒත් එහි සංස්කාරකවරයා කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක හරියට මේ අවකන බුදු පිළිමේ නෙළු ශිල්පියා, මෙම ස්ථානයේ සුසු බව හඳුනාගත් නිර්මාණ ශිල්පියා, එම පාෂාණ උපනැං වූ ශිල්පියා ගැන කවුරුත් දන්නේ නැහැ වගේ තමයි. ඒකයි මේ දෙකේ තියෙන සම්බන්ධය. ඒ වගේම මේක ඊළඟට කියනවා කලා වැවලඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් කියලා රිදුම් පිරිම් යදි මින් බලයි හෝ මැරෙන ඉපදෙන රළ දිහා කියලා. නිර්මාණය ආරම්භ වීට ප්‍රථමත් රූගත කරන අතරතුරෙත් ඉන් අනතුරුවත් මේ ශිල්පීන් තමන්ගේ ශ්‍රමය දැනුම මෙම නිර්මාණවලට දායකත්වය දෙනු ලබනවා. ඒ සඳහා කොතරම් දුක් විඳිනවද ප්‍රේක්ෂකයා එය දන්නේ. ඒක තමයි මේ ශිල්පීන්ගේ යථාර්ථය. ඔවුන් මේ ප්‍රශස්ත නිර්මාණවලට හවුල් වුණාට එයට අයිතියක් කියන්න, වයසට ගියාම රජයෙන් සහනාධාරයක් ඉල්ලන්න, සමාජයෙන් කීර්තියක් ලබන්නට නොහැකි. නමුත් ප්‍රේක්ෂකයට බොහෝ රසාස්වාදයක් ලබා දීමටත් ඔවුන් කැප වෙනවා. ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගැන නොසිතාම. දැන් ඔබලාට තේරෙනවා ඇති මේ සිද්ධියෙන් ගැන කිව්වේ ආලෝකකරණය කරන අය, සංස්කරණය කරන අය, කැමරාකරණය කරන අය, අපේ පසුතල නිර්මාණය කරන අය ගැන තමයි කියලා මේ කිව්වේ. මේ සිද්ධිය අපට බොහොම හොඳට ගැළපෙනවා. අපි අද පොත් දෙක ගැන මම පොඩි කැටි හැඳින්වීමක් කරන්නම්. පළවෙනින්ම සංස්කරණ ශික්ෂා පද ගත්තොත් ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා මූලික සංස්කරණ ක්‍රමවල ඉඳලා නූතනයේ භාවිතා කරන පශ්චාත් නූතනවාදී සංස්කරණ ක්‍රමවේද දක්වා සාකච්ඡා කරන්න. මේ සඳහා ලෝකයේ තිබෙන දාර්ශනික සංකල්ප පදනම් වෙලා තියෙනවා. පරණ ක්‍රම නොදැන නූතනත්වයට යන්න බෑ. ඒ වගේම හැදෑරීමක් නොමැතිව අලුත් ක්‍රම අත්අදා බලන්නත් බෑ. ඒ සඳහා යම් ප්‍රමාණයකට මෙම ග්‍රන්ථය භාවිතා කළ හැකියි මම හිතනවා. ඩිජිටල් තාක්ෂණයේ සම්ප්‍රාප්තිය කියන ග්‍රන්ථය ගත්තොත් අපි හුඟ දෙනෙක් දන්නවා හංගේරියානු ජාතික කල්මන් කියදී 1928 දී ප්‍රථම වරට රූපවාහිනිය විකාශයක් කරලා තියෙනවා. ඊට පස්සේ ඉංගලන්තයේ ජෝන් ලොගිබියාඩ් 1938 පෙබරවාරි 4 වෙනි දින වර්ණ රූපවාහිනී ක්‍රමය ලෝකෙට හඳුන්වලා දුන්නා. 1953 දී ඇමරිකාව එක්සත් ජනපදයේ ප්‍රථම වරට NTSC ක්‍රමය විකාශනය ආරම්භ කරා. ඉන් අනතුරුව සෝවියට් රුසියාව CCAM ක්‍රමය ඊට වඩා හොඳ දියුණු ක්‍රමයක් විදිහට ලෝකෙට දායාද කරා. ඉන් අනතුරුව 1967 දී PAL ක්‍රමය එංගලන්තයෙන් ලෝකෙට බිහි වෙනවා. අපි දන්නවා ලංකාවේ 1923 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භ වෙනවා. ඒ වගේම 1979 අප්‍රේල් මාසේ 13 වෙනිදා TV ශ්‍රී ලංකා වශයෙන් ලංකාවේ වර්ණ රූපවාහිනිය ආරම්භ වෙනවා. මේ දැන් වෙනකොට ඒ ඇනලොග් ක්‍රම අභාවයට ගිහින් ඒ වෙනුවට ඩිජිටල් තාක්ෂණය ඒත් එක්කම SD TV ඇවිල්ලා තියෙනවා. ඇමරිකාව, චීනය එතනින් එහාට ගිහිල්ලා 3D ක්‍රම ගැන අත්අදා බලනවා, විකාශන ක්‍රම ගැන අත්අදා බලමින් සිටිනවා. අපිත් ළඟදිම ඒ සඳහා යන්න සූදානම් වෙනවා. ඒ පොරෝගාමියත් මෙතන සිටිනවා. මේ සඳහා මූලික අවශ්‍ය තාක්ෂණය මෙම ග්‍රන්ථවලින් යම් ප්‍රමාණයකට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉංජිනේරුවරයෙක් වශයෙන් මගේ යුතුකම නවීන තාක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දීම වුවත් ලේකෙක් සහ ගුරුවරයෙක් වශයෙන් මාගේ යුතුකම ඊට වඩා වෙනස්.
මේ යුතුකම ඉටු කිරීමට තමයි. මේ පොත් දෙකේ ඇතුළත් විෂය කරුණු සම්බන්ධයෙන් මට තිබෙන්නේ ඉතාම අල්ප දැනුම. රූපවාහිනී මාධ්‍යයේ භාවිත මෙවලම් ගැන, ඒ මෙවලම් වල ක්‍රියාකාරීත්වය ගැන මට සුවිශාල දැනුමක් නැහැ. නමුත් මෙවැනි ග්‍රන්ථයක් සම්පාදනය කිරීමේ වැදගත්කම ගැන මට අදහසක් පළ කරන්නට පිළිවන්. මං ඒ අදහස ගන්නේ මගෙන් නොවේ, මේ ග්‍රන්ථයේ කතුවරයාගෙන්. කතුවරයා තමාගේ ග්‍රන්ථයේ සංස්කරණ ශික්ෂාපද ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවේ මේ විදියට සඳහන් කරන, සංවර්ධනය කරා යන ඕනෑම සමාජයකට ශික්ෂණය යන්න ඉතාම වැදගත් කොන්දේ. ශික්ෂණය යන්න ඉගෙනුම යන පදයට පර්යාය පදයයි. ඉගෙනුම නිසා යම් සමාජයක් අත්කරගන්නා විනය, සම්පන්න ඇවතුම් පැවතුම් වලින් එකී සමාජයේ යහගුණේ වර්ධනය කරවයි. ශික්ෂණය හා ශික්ෂාකාමී බව තර්කානුකූලව සංවාදශීලී වන සමාජයක අභිවෘද්ධියට සිදුකරන සුභවාදී බලපෑම අතිමහත්ය. මගේ දැනුම අනුව මේ ප්‍රකාශය සමග මම 100%ක් එකඟයි. ඇයි? අපි මේ කතා කරන විෂයට සීමා කරමු. සන්නිවේදනය නමැති නමින් හඳුන්වන ක්‍රියාකාරකම කමියුනිකේෂන් සියලු සත්වයින්ට පොදුයි. සන්නිවේදනයේ ඉතිහාසය පෘථිවිය මත ජීවයාගේ සම්භවය තරම්ම පැරණි. නමුත් ජන සන්නිවේදනය ඊට වඩා බාලයි, වයසින් අඩුයි. මැස් කමියුනිකේෂන් ජන සන්නිවේදනය නැමැති මානව ක්‍රියාකාරීත්වය උපත ලබන්නේ දැනට අවුරුදු 400කට 500කට පෙර 15-16 වෙනි සියවස්වල මානව ඉතිහාසයේ ඇති වූ ඓතිහාසික වර්ධනයන් කිහිපයක ප්‍රතිඵලයක් වශයෙන්. ඒවා ඉතා සංක්ෂිප්තව සඳහන් කරනවා නම්, යුරෝපීය පුනරුදය 14 වෙනි 15 වෙනි සියවස්වල, කාර්මික විප්ලවය ඊට සමකාලීනව, ධනේශ්වර සමාජයේ නැගීම, බිහිවීම සහ නැගීම, ධනේශ්වර ක්‍රමය අධිරාජ්‍යවාදයේ බවට පරිවර්තනය වීම, විද්‍යාවේ හා තාක්ෂණයේ දැවැන්ත ප්‍රගති, මෙන්න මේ වර්ධනයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මනුෂ්‍යයාට තමන් අතර සන්නිවේදනය සඳහා ස්වභාව ධර්මයේ විසින් දායාද කරන ලද කට නැත්තම් මුඛය නැමැති මෙවලම ප්‍රමාණවත් නොවන විට ඔහු ජන සන්නිවේදනයට මැස් කමියුනිකේෂන් කරා අවතීර්ණ වන්නේ. එසේ ඉපැරණි විෂයක් නම් ජන සන්නිවේදනය රූපවාහිනියෙහි එක කොටසක් ජන මාධ්‍යය. මේ අවුරුදු 400-500 ඇතුළත ජන සන්නිවේදනය විශාල වෘක්ෂයක් බඳු, නැතහොත් සාගරයක් බඳු දැවැන්ත විෂයක් බවට පත්වලා තිබෙන, ශික්ෂණයක් බවට පත්වලා තියෙන, පරිචයක් බවට පත්වලා තියෙන. ඒ නිසා මේ යුගයේදී ජන සන්නිවේදනයේ ජනමාධ්‍යයේ නිරත වන්නට බැහැ මේ විෂය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නැතිව. නමුත් අපේ සමාජයේ අප දකින එක්තරා ඛේදයක්, ටෙක්ස්ට් මැසේජ් එකක් යවපු කෙනෙක් පවා දින කිහිපයකින් කල්පනා කරනවා තමා මාධ්‍යවේදියෙක් කියලා. දැනට වසර කිහිපයකට පෙර නේපාලයේ පළවෙන හිමාල් නමැති සඟරාවක් සමීක්ෂණය කළා තමන්ගේ පාඨකයන් අතර සමාජයේ වඩාත්ම ජන අප්‍රසාදයට ලක් වූ වෘත්තිය මොකද්ද කියලා හොයලා බලලා. The most unpopular profession. මේ සමීක්ෂණයේ ප්‍රතිඵල කිව්වහම ඒ වෘත්තියට අයත් අය ඉන්නවනම් මා සමග අමනාප වෙන්න එපා.
අංක 1 the most unpopular නීතිඥ වෘත්තිය. එමයින් පාඨකය තෝරලා තිබුණා. ඒකට එය හේතු සඳහන් කරලා තිබුණා. අංක 2 ජනමාත්‍යක. හේතු අතර දාලා තුන එකක් no all attitude ජනමාධ්‍යකාරුව හිතාගෙන ඉන්නව තමන් සියල්ල දන්නවා කියලා. ඒ නිසා මිනිසුන්ට ඔහු අප්‍රියයි. මෙන්න මේ ඛේදවාචකයෙන් ජනමාධ්‍ය මුදා ගන්නට නම් මේ વિષය හදාරන්න ප්‍රගුණ කරන්නට ඒ සඳහා පොතපත බිහි කරන්නට ස්ටැන්ලි හිට්ටියා ජිකරති දෙන්නේ ඒ කාර්යය. මොකද මම හිතන්නේ ටෙලිවිෂන් එක කියන්නේ මේ సౌందర్య වේදේ කියන නැත්නම් సౌందర్య කියන ඒ කලාවේ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන් මාධ්‍යයක් නෙමෙයි. ඒකේ අරමුණු ගොඩාක් තියෙනවා. මූලික වශයෙන්ම මේ ප්‍රේක්ෂකයා ගත්තොත් එහෙම මුළු සකල ජනතාවම රූපවාහිනී ප්‍රේක්ෂකයා. නමුත් సౌందర్య වේදේ సౌందర్య ආස්වාදනයේ පිළිබඳ සිනමා ශාලාවට යන ප්‍රේක්ෂකයා මහාචාර්ය චන්ද්‍රහිරි පල්ලු ගුරු කිව්වා වගේම මේ වෙනස් කෙනෙක්. ඒක නිසා මම රූපවාහිනිය ගැන කතා කරන්නේ නැහැ. සිනමාවට විතරක් මේ මාතෘකාව ගැලපෙන ආකාරය ගැන පොඩ්ඩක් සම්පූර්ණ අදහස ප්‍රකාශ කරනවා. දැන් මුලින්ම මේ సౌందర్యවාදය කියලා අපි సౌందర్య කියලා ගත්තොත් වෙන්නේ සිනමාවේ අපි ලබන රසාස්වාදය කිබඳු එකක්ද? මාතෘකාට අදාළව සංස්කරණය කොයි ආකාරයෙන්ද සිනමාවේ సౌందర్యයට අදාළ වෙන්නේ, කොයි විදිහටද උපකාර වෙන්නේ, එහෙම නැත්නම් සංස්කරණය නිසා කිසියම් අපේ ආස්වාදනය කිසියම් තලයකට අපි අරගෙන යනවද කියන කාරණේ. දැන් මුලදී ආරම්භයේදීම විශේෂයෙන්ම ආකර්ෂණීය වගේම ආස්වාදනීය මාධ්‍යයක් හැටියට සිනමාව යම්කිසි ඉදිරි ගමනකට ඉදිරියට පමුණුවන්නේ මොන හේතු මුඩද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරන එක හොඳයි. දැන් සංස්කරණය ගත්තාම සංස්කරණය සිනමා කෘතියක් නිර්මාණය කිරීමේදී ඒක අයිති වෙන්නේ පශ්චාත් නිෂ්පාදන අවධියට. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම රූපගත කරනවා. ඒ රූපගත කිරීමට අපි යම් විශේෂයෙන්ම ආඛ්‍යාන සිනමාවේ නම් නැරටිව් සිනමාවේ නම් අපිට තිර රචනයක් අවශ්‍ය වෙනවා. ඒ තිර රචනය ඊට පස්සේ අපි රූපගත කරන්න කැමරා ශිල්පියෙක් අවශ්‍ය වෙනවා. ඊළඟට නොයෙකුත් අර ස්ටැන්ලි හිට්ටියාරජ් මහත්තයාර ගීතය හා සම්බන්ධ කරලා කියපු ලොකු සේවාවන් ගොඩක්ම අපිට අවශ්‍ය වෙනවා. ඒකෙහිඳ සංස්කරණ ශිල්පියාගේ අතට යන අමුද්‍රව්‍ය කියන්නේ කලින් විවිධ ශිල්පීන් විසින් අධ්‍යක්ෂකවරයා, තිර රචකයා, කැමරා ශිල්පියා විසින් පරිකල්පනයට ලක් කරලා ඒ පරිකල්පනය තුරින් නිර්මාණය වෙච්ච අමුද්‍රව්‍ය කොටස ටිකක් තමයි යන්නේ සංස්කරණ ශිල්පියා අතට. දැන් ඔහු කරන්නේ මොකක්ද? දැන් මූලික වශයෙන්ම දැන් උදා උරණයක් ගත්තොත් හොලිවුඩ් චිත්‍රපටයක නම් එබඳු රූප 800ක සිට 1200ක් වගේ රූප සමූහයක් ඇට ලැබෙනවා. ඒ ලැබුණාම ਉਹ ඒක 8න් 1කට වගේ අඩු කරලා ඒක තමයි සාමාන්‍යයෙන් චිත්‍රපටයක ධාවන කාලය අඩු කරනවා. එතකොට මේ සංස්කරණ ශිල්පය කරන්නේ එකාතිකින් මේ කොට කිරීමක්. එහෙම නැත්නම් යම්කිසි දේවල් ටිකක් ඉවත් කරලා ගොඩක් ඉවත් කරලා ටිකක් තෝරා ගැනීමක්. එහෙම නැත්නම් සරලව කිව්වොත් එහෙම කතාව ගොඩනැගීමක්. ඉතින් මේ බඳු කතාවක් ගොඩනැගින්නේ මොකටද? ඒ කියන්නේ සිනමාව කියන්නේ මේ කතා කීමක් කියන එකද? ආරම්භයේදී හොලිවුඩ් සිනමාවත් ග්‍රිෆිත් මූලිකව ඩේවිඩ් ග්‍රිෆිත් මූලිකව හොලිවුඩ් සිනමාව කතා කීමක් බවට පත් කරා. ඒ මොකද කතාවක් අහගෙන ඉන්න ආසයි, ආකර්ෂණීයයි, කිසියම් රසයක් විනෝදාස්වාදයක් කතාවකින් ලැබෙනවා.